হ্যালো কাঠিয়া কোহামদি দিন সুবেদা সাদ মাগে নাম সঞ্জয় নিশান মামা দোগলান্ট কিয়াল দিন এনে কার্ড ম্যাজিক ট্রিক কে রাখ ইসালাম মাগুলান্ট ম্যাজিক কে করলে বেন নান না এটা পাশে এক কারণে দিয়ে কিয়াল দেন না মুলি মামা কার্ড প্যাক কে গান না মেয়ে কার গে না ইসালাম মা চাপল করে গান না চাপল করে গে না ඊට පස්සේ මං ආයෙත් ඕන්න මේක කට් එකක් දා ගන්නවා. දාලි ලෝගලන්ට කාඩ් පැක් එක මම පෙන්වන්න. කාඩ් පැක් එක ඔක්කොම වෙනස් චපල් වෙලා තියෙන්නේ. ඕනම මං තව පාරක් චපල් කර ගන්නවා. එහෙම කරලා ඉවරලා මේ කාඩ් පැක් එක මං අනිත් පැත්ත හරවලා මෙහෙම දිගාරිනවා. දැන් මෙතන කවුරුත් නැති නිසා මම කැමති කාඩ් එකක් මෙතනින් තෝර ගන්නවා. තෝරගෙන ඒක මම බලන්නේ ඕගලන්ට කැමරාවට මම පෙන්නන්නම් ඕගොල්ලෝ ඒක මතක තියාගන්න. හරි මම හිතන ඕගොල්ලෝ මතක තියාගන්න ඇති කියලා මේ කාඩ් එක දැන් මම පැත්තකින් තියලා අනිත් කාඩ් ඔක්කොම ටික අරගෙන එකතු කරලා මේ කාඩ් එක උඩින් තියනවා. උඩින් තියලා මම ඊට පස්සේ මේක ෂපල් කර ගන්නවා. ෂපල් කරලා ඊට පස්සේ මම ආයෙත් මේක කට් එකක් දාගන්නවා. දාලි වරලා දෙවගලන්ට බලා ගන්න පුළුවන් කාඩ් එක යටත් නැතුව ඇති ඊට පස්සේ ආයේ උඩත් නැතුව ඇති හරිද දැන් ඊට පස්සේ මේ කාඩ් එක දැන් කොහේ හරි ඇති මන් දන්නේ නැහැ කාඩ් එක මොකද්ද කියලා හරි අපි බලමු තව පාරක් මම මේක ඊට පස්සේ ෂපල් කරාට පස්සේ අනිවාර්යෙන් මේ ඉස්සෙල්ලා තෝරපු කාඩ් එක උඩට ඇවිල්ලා තියෙන්න ඕන හොඳයි නම් තව පාරක් අපි ෂපල් කරලා බලමු හරි එනම් කියපු විදියට කාඩ් එක අනිවාර්යෙන් උඩට ඇවිල්ලා තියෙන්න ඕනේ. හරි මම හිතනවා මේක වෙන්නේ නැති මම තෝරගත්තු කාඩ් එකයි කියලා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දැක්කනම් කාඩ් එක මතක තියාගත්තනම් ඉතින් මේක තමයි කාඩ් ට්‍රික් එක මම දැන් ඔයගලන්ට ඒක කරන විදිය කියලා දෙන්නම්. මුලින්ම අපි කාඩ් පැක් එක අරගෙන ඉවරලා ඒක මැජික් එක කරන කෙනාට කියන්න යාළුවට කියන්න ෂපල් කරන්න කියලා. එයා කොහොම ෂපල් කළත් කමක් නැහැ. සබල් කරලා දුන්නාට පස්සේ මෙහෙම තියලා ඒගොල්ලන්ට පෙන්වන්න කාඩ් එකකින් එකට වෙනස් කියලා එහෙම පෙන්න ලියලා ඕනනම් තව පාරක් ඒගොල්ලන්ට කියන්න ෂපල් කරන්න කියලා කාඩ් පැක් එක. එහෙම කරාට පස්සේ මේව අනිත් පැත්ත හරවලා කාඩ් ටික කැමති කාඩ් එකක් ඒගොල්ලන්ට තෝරගන්න කියලා. ඒගොල්ල මොන කාඩ් එක තෝරගත්තත් ඒක අදාළ වෙන්නේ නැහැ අපිට. හදිසියේ අපි කියමුද ඒගොල්ල මේ කොහෙන් හරි මේතෙන් කැමති කාඩ් එකක් ඒගොල්ලන්ට තෝරගන්න කියලා. තෝරගත්තට පස්සේ කාඩ් එක ඒගොල්ලන්ට බලන්න කියන්න. ඔයා බලන්න එපා. එහෙම කියලා අනිත් කාඩ් ටික ඔය එකතු කරගෙන දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්න නිසා මම කාඩ් එක බලනවා. කාඩ් එක තමයි 4-5. ඉතින් ඒගොල්ලන්ට විතරක් මතක තියාගන්න කියලා ඔයා බලන්න ඉතින් ඒගොල්ලන්ට කියන්න කාඩ් පැක් එක උඩින් තියන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේ කාඩ් පැක් එක ෂපල් කරන්න. ෂපල් කරනකොට ක්‍රමයක් තියෙනවා. දැන් මේ පැත්තේ තමයි මෙහෙම ගොඩවල් දෙකකට විදුවම මේ පැත්තේ උඩ තමයි කාඩ් එක තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ කාඩ් පැක් එක ෂපල් කරනකොට මේ පැත්තේ ගොඩේ තියෙන උඩ කාඩ් එක අන්තිමට වැටෙන විදියට සලස්වන්න ඕන. මෙහෙම. මේ පැත්තේ කාඩ් ටික ඔක්කොම දාලි වරලා මේ පැත්තේ කාඩ් එක උඩට වැටෙන්න සලස්වන්න. එහෙම වුණාට පස්සේ ඒ කාඩ් එක එතනමයි තියෙන්නේ. අපි කොච්චර කීවතාවක් කරත් ඒ කාඩ් එක අපි මේ විදිහට කරොත් ඒ කාඩ් එක උඩමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන අනිත් පාට් එක තමයි මේකේ. හැම වෙලෙම කාඩ් එක තියෙන්නේ උඩ. උනාට ඔයා දැනගන්න ඕන ඩබල් ලිෆ්ට් එකක් කරන්න. මැජික් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් දන්නවා කොහොමද ඩබල් ලිෆ්ට් එකක් කරන්න කියලා. ඕගොල්ලෝ ඒක කරන්න කලින් මතක තියාගන්න කාඩ් පැක් එක පොඩ්ඩක් මෙහෙම උඩට මේව කරන්න. එහෙම කරලා ඉවරලා ඒගොල්ලන්ට කියන්න කාඩ් එක යට තියෙනවද කියලා අහන්න. නෑනේ. එහෙම කිව්වට පස්සේ අපි දන්නවා අනිවාර්යෙන් උඩ තමයි කාඩ් එක තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ උඩ කාඩ් එක පෙන්නද්දි අනිවාර්යෙන් මතක තියාගන්න එතන ඩබල් ලිෆ්ට් එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ කාඩ් දෙකක්. දැන් මම නම් ඩබල් ලිෆ්ට් එක සාමාන්‍යයෙන් දාන්නේ මෙහෙම. ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තම නෝමල් එකේ වුණාට මෙතන ඇත්තටම කාඩ් දෙකක් තියෙනවා. ඒ වගේ. ඕගොල්ලෝ කරන ක්‍රමයකට එක් කර ඇගි. දැන් මේ තියෙන්නේ උඩම කාඩ් එක
හාරත පහ ඒ වුණාට අපි ඩබල් ලිෆ්ට් එක දානකොට ඒක එන්නේ මෙන්න මේ වගේ මේ මාවට කාඩ් අනිවාර්යෙන් හවු වෙනවා ඉතින් මෙතන තමයි ට්‍රික් එක තියෙන්නේ ඕගොල්ලෝ එහෙම දාගත්තට පස්සේ ඊට පස්සේ කියන්න උඩත් නැහැ කාඩ් එක ඒ නිසා අපි තව පාරක් පිරලා බලමු අනිවාර්යෙන් කාඩ් එක උඩට ඇවිල්ලා තියෙන්න ඕනේ කියලා ඊට පස්සේ වාර තියෙන්නේ හරි ඉස්සල්ලා කරා වගේම ඒ කාඩ් එක අන්තිමට වැටෙන්න සලස්සන්න එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මේ කාඩ් එක තියෙන්නේ උඩ ඊට පස්සේ තව පාරක් ෂපල් කරලි ඉවරලා ඕගලන්ට මේ මිස්ටැප් එකක් ගහලා හරි කියන්න පුළුවන් මේක තමයි ඔයගොල්ලෝ තෝරගත්තු කාඩ් එක කියලා ඉතින් මේක තමයි ට්‍රික් එක ඉතාමත් සරලයි ඒ වුණාට යාළුව පුදුම කරන්න පුළුවන් ඉතින් මේ වගේ ට්‍රික්ස් තව ඉස්සරහට ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඕගොල්ලෝ කැමති නම් මේ ට්‍රික් එකට කමෙන්ට් කරන්න ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඉතින් අපි තවත් අලුත් ට්‍රික් එකකින් ඉක්මනටම හම්බෙමු බොහොම ස්තුතියි.